ඉතින් අදත් මගේ channel එකට එකතු වෙනවා ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔනි තියෙන සුපිරිම gameplay video එකක් ගෙන තියෙනවා granny එකෙන්. ඉතින් අද කාර් එකෙන් පැනලා යන්න තමයි හදන්නේ. මේකේ තියෙනවා leave this home කියලා. ඒක නිසා මම අද ගෙදරින් එළියට යන්න තමයි යන්නේ. මේක ඉදරත් ඇරලා දාලා යන්න. Granny ව දාලා යන්න. හරි දුකයි. ඉතින් මොනව කරන්නද? කරන් දැන් අටුව මිනු granny කියද්දිම ඇවිල්ලා. කන ගාවින් ගියේ මොදි? දැක්කේ නැහැ යන්තා. ගැම්මන්නේ ඉතින්. ඉතින් granny දැක්කේ නැහැ කියලා හිතන්නේ මේක හැක් එක කියලා. මේක ඇවිල්ලා ඔරිජිනල් වර්ෂන් එක. ඔරිජිනල්. I think ඔරිජිනල් එකෙත් ඔරිජිනල් එක. ඒකේ ඔරිජිනල් කිව්වේ. ඉතින් අර ලීවර් එක ඇදලා දැන් අපි මේ පහල කට්ටුවට ගිහිල්ලා පොත හොයා ගන්න ඕන. ගොඩක් කලකට පොත තියෙන අර පහල කබඩ් එක ගාව මෙන්න මෙතන. අනිවාර්යෙන් එතනට ආයි තියෙන්න ඕන. අමෙදි දැක්කනේ. දැක්කනේ නේ. කොහොමද මගේ නිග්ගමනේ? අඩෝ යසින් ග්‍රැනිට් ඇවිල්ලා පිටිපස්සෙන් දැක්කනේ. මට සවුන්ඩ් එක ඇහුණා. ඒත් අපි උඩ බය වෙන්නේ නැහැ නේ. ඉතින් මේ බය තමයි දුවන්නේ. ඒක වෙනම කතාවක්. ඉතින් ඒක අදාල නැහැ මේ වීඩියෝ එකට. හරි ඉතින් අපි ගේම් එකට බහිමු දැන්. මේ සටපට ගාලා දැන් ආයි උඩ තට්ටුවට යන්නත් වෙයි. සට ගාලා මට දැන් මේ සට ගාලා කියන එක නම් සටපට කියලා කියනවා. ඒකත් මහම් මහ වාතයක් බං. එක වෙලාවකට. හරි ඉතින් මේ කතාවත් අපි පැත්තකින් තියමු. ඉතින් පොත දාගත්තා. ආඩෝ ග්‍රැනියා අයියා අර පැත්තෙන් එනවලු. එන්ජින් පාට් එක ගනින් යකෝ ටක් ගාලා. ආයිමත් මේ දුවන්නේ බයට නෙමෙයි. මං කලින් කිව්වයි. මේකිට බය නැහැ. දැක්කම ගණීට දුන්න ආතල් එක කලින් වීඩියෝ එකේ. ඒක වල දකින්න ඇති. හරි ගයිස් ඉතින් මට සරුංගල් යාළුවන් කියන දේක් තියෙනවා. ඉතින් සරුංගල් වියුස් වලට සරුංගල් වීඩියෝ වලට වියුස් අඩු වී ගිනේනවා. ඉතින් කොහොම අඩු වුණොත් ඉන්නම් මම සරුංගල් වීඩියෝස් ගේන්නේ නැහැ. පිස්සුදම. මම මේ ආතල් එකට කිව්වේ මං සරුංගල් වීඩියෝ ගේනවා. හරි ඉතින් අපි එන්ජින් එක සෙට් කරගමු. ඔය වගේ පොඩි පොඩි ආතල් දෙනවනේ මේ ලේසි බල් දන්නවනේ. ඒවට සැලෙන්න එපා ඉතින් ඔයාලා. මං සැලෙන්නේ නැහැනේ. දැක්කනේ. මගේ සරුංගලේ අල්ලපු ගෙදර වහලේ නේද? ඒකට මම සැලුණද? නෑනේ. ඔන්න යාස ග්‍රැනී ආවිල්ලා. ඉතින් මං කලින් හැම වීඩියෝ එකෙන් වගේම කියනවනේ. මම මේ වීඩියෝ කරන්නේ කට් කර කර මොකද වීඩියෝ දික් කරනවනේ. හරිනේ. දැන් ඉතින් තේරෙන්නේ නැති. ග්‍රැනී එකපාරින් ඉතින් මතුනේ කොහොමද කියලා. දැන් තේරෙන්නේ නැති නෝල්ඩ. හරි ඉතින් මේ දොර වට්ටක මුදද? ඕන්නේ අපි මේ වෙපන් කීයක අරගමු. දැක්කන්. කවුද කොහොම මේ ග්‍රැනී? මම මුට්ට කේනියන්නේ. කවුද යකෝ කාර් එක ඇතුලේ වෙපන් කීයක් හංගන්නේ? කවුද මේ ග්‍රැනී එන? ග්‍රැනී හරු. ග්‍රැනී වගේ පිස්සියක් කොයි වගේ තැන් වල තමයි හංගන්නේ? දන්නවනේ ඉතින්. අම්මා පක් ග්‍රැනීට අල්ලලා මම කියන්නේ මේ වීඩියෝ පොඩි ළමයි බලන නිසා. ඇත්ත වශයෙන්ම කියනවනම් මං හිතුවේ මේ වීඩියෝ බලන්නේ අවුරුදු 11 12 වගේ අය කියලා. බලද්දී යකෝ ඔක්කොම බලන්නේ අවුරුදු 12ට විතර අඩු අයනේ. මං හිතුවා මේ අවුරුදු ඒ කියන්නේ අවුරුදු 13ට 14ට වැඩි අය කියලා මං හිතුවේ මේ මගේ වීඩියෝ බලන්නේ. බලන් කියාර පස්සේ ඔන්න ග්‍රැනීත් එනවා. දැක්කනේ මං ආයිමත් වීඩියෝ එක කට් කරා. ආරේ ඉතින් ග්‍රැනීට පොඩි ඉන්ජෙක්ෂන් එකක් ගහුවා. ගණන් ගන්න එපා ග්‍රැනී. ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය අපිට වැදගත්. අටු අන්නර රෝල්ලේ නෑනෝ. දැක්කනේ බා. පවුනේ බා. ග්‍රැනීට කිරි පණු ගාය. ඒකට බෙහෙතක් තමයි විද්දේ. දැක්කනේ ඇඹරනේ හැටි. පෞති වයසක මිනිස්සයා. මදි හොඳ කරන්න ඕන නිසා තමයි මේ බෙහෙත් විද්දේ. ආරේ ඉතින් අපි දැන් මේකෙන් විදලා අටු. බලන්න මං ග්‍රැනීව මේ ඒ රෝගෙන් සුව කරන්න හදද්දී ක්‍රිනීමට උගුල්ලට වල බෑනේ කරන්න. හරිද මම මොකද්ද කිව්වේ? ආ අපි නීන ගන්නෙ මේ නීන අරගමු. එත් එකම කතාවට බහිමු. හරි කිව්වා නීන වැටුණා. හරි ඉතින් මං කිව්වනේ මං හිතුවේ මගේ වීඩියෝ බලන්නේ අවුරුදු 13 14 15 වගේ කට්ටිය කියලා. බලද්දි ඔක්කොම අවුරුදු 12ට 11ට අඩු මල්ලිලා තමයි. ගැම්මත් තමයි ඉතින් මල්ලිලා. අදින් පස්සේ මං ඉතින් කියන්නේ මල්ලිලා කියලා. ඔයාලට ගණන් ගන්න එපා. දන්නවනි. ඔන්න ඉතින් මම පැඩ්ලොක් කීයක් ගත්තා. හරි ඉතින් මම මේ සමහර වෙලාවට කියන වාක්‍ය පට්ට ගොන් ඒව ගණන් ගන්න එපා. ඉතින් ඔයාලා වීඩියෝ එක බලන්න. හරි ඉතින් දැන් මේ ග්‍රැනීගේ රෝලඩෝ එක අරගමු. රෝලඩෝ නේද? රෝල්ඩෝනි. ওই වචන පැඩලෙනවා ඉතින් ගණන් ගන්න එපා. අපි මේක අරගමු. දැක්කනේ මම කොහොමද ග්‍රැනීගේ රෝලඩෝ එක. හැබැයි වැඩේ තියෙන්නේ මේක රෝල් වෙන්නේ. සාමාන්‍ය රෝල්ඩෝ උඩට ඇරෙද්දි උඩින් රෝල් වෙනවනේ එතනවනේ. මේකෙත් ඉන්නේ නෑම වහලට ඇරෙනවා. හරි ගැම්මන්නේ ඉතින්. ඒකේ කොහෙද යකෝ ගැම්මක් තියෙන්නේ. හරි ඉතින් අපි ඔන්න මම මේක ගත්ත මොකද්ද මේ කතුරු වගේ එක. දන්නනේ මේ අඬු වගේ එක. ඉතින් ඒක අරගෙන දැන් අපි යන්න ඕන ටග් ගාලා උඩ තට්ටුවට. උඩම තට්ටුව මේ තියෙන්නේ. ඉතින් මෙතන දැන් අපි අරන් ඉන්න ඕන මල් පෝච්චි වගේ එක. ඉතින් මේක ග්ලිච් එකක් මම හැම වීඩියෝ එකේ වගේම කියලා දෙනවා. ඉතින් අර ලීගුඩ ගාවට ගිහිල්ලා අර මල් පෝච්චි වගේ එක ඇතහැරියට පස්සේ ඒ මල් පෝච්චි වැටෙන්නේ ඒ ලීගුඩෙන් ඇතුළට.
ඉපාරිසිං ග්‍රැනියත් තම්ම විල්ල අපිට මේ ලී ටික කඩලා එතන හදලා දිනු. දැක්කනේ නැත්තම් අපි සාමාන්‍යයෙන් මිටි ගෙනල්ලා එපයි ওই ලී ටික හදන්න. අඩු සාමාන්‍යයෙන් මේක මේරි කඩලා යන්න ඕනේ. මේක යනවා ගියාන්කෝ අතලොඩ. දැහැනේ කරන්න. නා කියාච්චි. මම පවුනිසා අත්තම්ම කියලා කිව්වා. දැහැනේ මම මේක එක කරන්න. නා කියාච්චි කියනෙම තමයි. අනේ පාර යනවා. දැක්කනේ දිම. මම මේ වීඩියෝ කට් කරනවා. ඔයාලා පේනවාද? එක තැනකින් තින් තව තැනකින් මතුවෙනවා වගේ ග්‍රැනි. ඒ මම වීඩියෝ කට් කරන නිසා. මොකටද මං ওই ග්‍රැනි එකත් රෙකෝඩ් කරන්න යන්නේ? ඒකටත් නිකන් බොරුවට කාලේ නැස් තියෙනවනේ. ඒ නිසා තමයි මං කට් කරේ. හරි ඉතින් ග්‍රැනි ගියා මං හිතන්නේ. ග්‍රැනි ආච්චි ගිහිල්ලා නැත්තම් මට ලේසි බර්ඩ් පුතේ මට කතා කරාද කියලා ඇවිල්ලා කතා කරනවා. අහනු. අම්මා අප්පා කියන්නේ. දන්නවනේ ඉතින්. මට තියෙන ගෞරවය. විශේෂයෙන් මේ ග්‍රැනි අඩු දැක්කනේ මං කිව්වා විතර. මගේ කටහඬ ඇහිලා. දැක්කනේ මොනවත් හොඳ මිනිස්සෙයි ග්‍රැනි කියන්නේ. මට පට්ට ආදරේව. හැමදාම මං සතියන්තේ මේ ග්‍රැනිගේ ගෙදර ගිහින් තමයි එන්නේ. ඒකනේ ඔයාලට මේ මොකද්ද ෆුල් ගේම් ප්ලේස් දන්නේ. දන්නවනේ. හරි දැන් අපි අඩු අරගෙන යන්න යනවා ග්‍රැනි. මාව බදා ගන්න මං හිතන්නේ සතුටට. ඇයි මේ සතියත් මං ආවනේ කොහොමරි. ග්‍රැනි අත්තම් බලන්න. ඔයෙන් දැක්කන් තොර අරන් ඉති හැබැයි අත්තම අපි ගියා. බයි බයි. මේකිට එක්ක බෑනේ මං කරන්න සමහර වෙලාවට. දැක්කනේ පොල්ලෙන් කෙලිනවා සමහර වෙලාවට. ඒ බං ආදරේ වැඩිකමට. ඉතින් ඔයාලත් ගේම් ප්ලේ කරද්දී ඔයාලට පොල්ලෙන් කෙලිනවනේ. ඊය ආදරේ වැඩිකමට මං ගණන් ගන්න එපා. දන්නවනේ මම හැමදාම කියනවනේ. ග්‍රැනි කියන හොඳ මනුස්සෙයි. ඔක මරන්න යන්න එපා මං. ඔය අත්තම්ම. ඔය ගිවට මං මං දැන් අත්තම්ම මරනවා. ඒක වෙනම කතාවක්. හරි ඉතින් මං නියනේ මේ එන්ජින් එකේ පාට් ටිකත් හදාගත්තා මේ අඩුවේ. හරි ඉතින් මම ඊනේ ග්‍රැනි. දැක්කනේ. මේ ආච්චිත් එක බෑවා වෙලාවකට. අඩු සිරාවට මාව දැකලවත්ද? අච්චියේ පාලයන්ක මම මට උඹ මරන්න දිනවා. අඩු එහෙම කිව්වේ ඇයිද? සාමාන්‍ය මිනිස්සුන් නම් ඒව මරන්න తిවකට තියනවා කිව්වට පස්සේ යන්නේ. මේක ගියා ගියාංක බය වෙලා. ආනේ සාමාන්‍ය මිනිස්සු දුවනනේ. මරනවා කිව්වට පස්සේ. ඉතින් මම සාමාන්‍ය මිනිස්සුනි. ඔය ගණි මාව මරනවා කිව්වොන මං දුවනවා. දැක්කනේ කලින්. මරන්න ගහන් මරන්න ඉලවගෙන ඉද්දි මං දිව දැක්කනේ. හරි ඉතින් අපි යන්න මෙතෙන්ට දාලා. ටක් ගාලා දොර පිටිපස්සේ හැංගෙමු. එපාර දැන් මේ ග්‍රැනි ආච්චිවිලා මෝඩකමඩ ඔය කාමරය ඇතුළට යනවනේ සද්දෙ හිච්ච. අපි එතන ඉන්නවද කියලා බලන්න. අඩෝ මේකට මං කලින් වීඩියෝ එකක් කිව්වනේ. මේකට කණ්ණාඩි දෙයක් අරන් දෙන්න ඕනේ කියලා. මේ දොරස්සේ අපි ඉන්නවා මේ සිදුරෙන් පේන්නේ. මෙච්චර ලොකු සිදුරක් තියලා මේ ආච්චිට පේන්නේ නැව. ඔය එන්න. ඕන බලන්නකො. දැක්ක? අන්න යනවා. මම දැක්කනේ. හරි ඉතින් මං දැන් මේ ලොකේ දාගන්න. ගණ්‍යාචි, ඔයා මැරෙනවද කියලා බල බල ඉන්න අපිට වෙලාවක් නැහැ. අපිට දැන් යන්න තියෙනවා. බයි බයි. දැන් ග්‍රැනි මැරි අපි උඩම තට්ටුවට යන්න ඕනයි. ආනේ උඩම තට්ටුවට නෙමෙයි උඩ තට්ටුවට. ස්පයිඩර් කීයක් ගන්න බෑ. හරි ඉතින් නැවන් ස්පයිඩර් කීයක් ගන්න කලින් මේ උඩම තට්ටුවට ඉන්න තියෙනවා. මේ කාර් කීයක් ගන්න. දැක්කයි. දැන් ඉතින් ග්‍රැනි මැරිලා ඇති. හරි දැන් ඉතින් අපි ටක් ගාලා යම් මේ කාර් කීය කරා මෙතනට. දැක්කනේ. දැන් පාර මේ ඩිගි අරගත්තට පස්සේ ඩිගි ඇතුළේ තියෙනවා කොමල් ගෙඩිය. දැන් ඉතින් අපි ග්‍රැන්ට් එක්ක කුස්සියට ගිහිල්ලා කොමඩ් ජූස් බොන්න තමයි යන්නේ. පිස්සුදම ඕගිත් එක්ක කොමඩ් ජූස් බොනවට වැඩිය හොඳයි. මෙතන මේ කාමරේට වෙලා නොකා නොබි මැරෙන එක. ඒක ඉතින් ඔයාලා දන්නවනේ. හරි ඉතින් නැත්තම් මෙන්න මේකට බෙල්ල තියලා කපාගෙන මැරෙන්න පුළුවන්. නොකා නොබි මැරෙනවට වැඩිය ඒක ලේසිනේම. හරි ඉතින් මට ඕනේ මේ කොමඩු වෙඩි අස්සේ තියෙන මේ ෆියුස් එක ගෙනියන්න. දැක්කනේ. දැන් ඉතින් ෆියුස් එක මෙතන සෙට් කරගන්න ඕන. කවුද බං කොමඩු ගෙඩි අස්සේ හංගන්නේ? ෆියුස් විශේෂයෙන් මොයි වගේ ඒවා? අපි කනකොට ඕවා ගිලිනවයි කියලා දන්නේ නැද්ද මේ? නාකි ආච්චි කියනෙන්නේ ඕකිට මොල යන්නේ. ආරේ ඉතින් දැන් ඉස්පයිඩ් ගිය අරගෙන යනවා අපි මකුළු ආච්චිව හම්බු වෙන. කාලෙකින් දැක්කේ නේ ඒවා. මකුළු ආච්චි කියන්නේ ක්‍රණීගේ කවුද දුවයි? හරි බං ගණන් ගන්න එපා නොටිෆිකේෂන් එකක් ගියා පුඩි. ඊයේ විදි බලන්න යන්න එපා. ඔයාලකින් ගේම් ප්ලේ බලන්න. මේ ෆෝන් එකත් එපා වෙනවා. ගේම් එක රෙකෝඩ් කරන්න ගත්තද අනිවාර්යෙන්ම ඔක්කරේ නොටිෆිකේෂන් එකක් එනවා. අනේ ඉතින් ග්‍රණී ආච්චි මේ මකුළු ආච්චි ගියා හනිකට දුවගෙන ගියා. දැක්කනේ. ඒ මොකටද? අපිට බය නිසානේ. ඒකනේ ඇත්ත කතාව. හරි ඉතින් මෙන්න මෙතන තියෙනවා කාර් බැටරිය. අපි දැන් ඒක අරගෙන යන්න ටක් ගාලා ආයෙමත් කාර් එක තියෙන තැනට. හරි ඉතින් කාර් එක තියෙන තැනට යන්න මෙතනින් ලේසියිනේ.
මෙතින් ෂෝට් කට් එක මෙතනින් පැනගන්න තමයි තියෙන්නේ හරි පැන්න දැක්කනි අඩෝ මෙන්න මූ පහත් උනා හරි ඉතින් දැන් බැටරිය දාලා මෙතන සෙට් කරගමු දැක්කනි ටිකක් වහන්න ඕන ඕන්නේ නෑවා හරි ඉතින් දැක්කනි ආයි නොටිෆිකේෂන් එකක් ආවා කොහෙන් ග්‍රේනි ග්‍රේනි අපි ආයි මරමුද පව් ඉතින් වයසක මිනිස්සයා මොනව කරන්නද මරන්න එනවනේ මේක තමයි ස්වභාව ධර්මය ඔයාලා දන්නවනේ මේක උන් කළා නේද මම දැන් ග්‍රේනි සද්දෙට එන්න එපා ග්‍රේනි ආච්චි ඔයෙන් දැක්කනි මම ආයිමත් වීඩියෝ එක කට් කරා දැක්කනි ඔයාලා පේනද දැක්කනි ආයිමත් දැක්කනි මේ දොර පිටිපස්සින්ම දැක්කනි ඒකින් පිළිඹු වන්නේ මොකද්ද ග්‍රේනිට ඇස් පේන්නේ නැහැ හරි ඉතින් මේ අයිස් නේ එක දාගමු ග්‍රේනි මැරෙයිද මැරුණාට මොකෝම ඕක මගේ අත්තම්ම නේ ඕකේ වැඩනේ අපි දැන් සට කාලයක් ඔටු මිනි මෙතන කුලක් කටවලා හරි ඉතින් මට දැන් ඕන පෙට්‍රල් කෑන් එක අඩෝ මේක වෙද යන්නේ පෙට්‍රල් කෑන් එක තිබුණේ මෙතන නේද මෙන්න මෙතන තිබුණේ මෙතන ওই ඔන්නතර කබඩ් එක ගාව හරි ඉතින් අපි දැන් ගණීට පොඩි අතල් ලැද්දමු මොකෝ කියන්නේ කට් හරි ඉතින් ගැසලින් කෑන් එක ගත්ත තෙල් කෑන් එක එතින් මේ තින්ත බාල්දිය වගේ පෙල්ලු පෙල්ලුවට පස්සේ මේ ටික විමර දාගමු දැන් ওই සද්දේට දැන් ග්‍රැනි මෙතනට එනවනේ ඉතින් දැන් ග්‍රැනි මෙතනට විල බලන් ඉඳි අපිට තෙල් ටිකක් පුරවගෙන පැනල යන්න තමයි තියෙන්නේ ඊසිනේ බං ඉඳි ওই ග්‍රැනි කියන්නේ මෝඩම මෝඩ ආච්චි කෙනනේ දැක්කනේ ඔයාලට ඒක තේරෙන්නේ නැතිනේ හරි ඉතින් අපි දැන් තෙල් ටික පුරවගමු දැක්කයි චුට්ට චුට්ට තෙල් ටික පුරවගමු ෆුල් වෙනකම් පුරවන්න ඕන නැත්නම් ඉතින් ගෙදරින් පැනල යද්දි මගදී කාරගෙන වදිනවා පයින්දුවන්නේ බෑනේ බං ඕවා කරන්න අනිත් එක මගේ ගෙදර තියෙන අපේ ගෙදර තියෙන ගාල්ලනේ ගාල්ලටම යන්න බෑවා මේ ග්‍රැනීගේ ගෙදර තියෙන ආයි තින් කොහෙද අනුරාධපුර පැත්තේනේ දන්නවනේ ඉතින් ඔයාලා හරිද දැන් අපි මේක රිවර්ස් එකට ගමු මොකෝ කියන්නේ කට්ටිය අපි ග්‍රැනීව තප්පගෙනම යන්ද කාර්ගේ ඉස්සරහට ගිහිල්ලා යතුරු බිමට දාලා ඒ සද්දේ පාර ග්‍රැනී එනවනේ එපා ග්‍රැනීව තප්පගෙන යන් කුඩු වරගෙන මොකෝ කියන්නේ කොහොමද මේ ටිකිරි මොලේනේ අපි මේක ට්‍රයි කරලා බලමු කො ග්‍රැනී නේද මනික ග්‍රැනීගේ අර අద్భుත සද්දේ වගේ වුණා අපි රිවර්ස් එකට අරගෙන යමු ඉස්සෙල්ලා අඩෝ දැක්කනේ එක්කනේ ග්‍රැනී මාව දැකලලු ග්‍රැනියක් අඩෝ අඩෝ ඒක කැත වැඩ ඉව්ව කැත වැඩ ඉතින් වල එතනදී දකින්න නැති මම වීඩියෝ ටිකක් කට් කරා හරි ඉතින් ඕකියෝ හප්පන්න ඕනේ නැවන් දැක්කනේ මෙච්ච වැඩි අපි ඉතින් මේක කඩාගෙන යා ඕකිට බය නෑවා මම මේ පලා යනව නෙමෙයි පැනලා යනවා දැක්කනේ මං කිව්ව නේද පැනලා යනවා කියලා අද සැපද තේරුම් ගන්න ග්‍රණි වාට බෑ මාත් එක සටන් කරලා දිනන්න මම කොහොම හරි පැනලා යනවා ආරේ ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ග්‍රණිත් එක්ක හම්බ වෙමු කට්ටිය එහෙනම් අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න ආරි ගයිස් ඉතින් ඔන්න එහෙනම් අදට වීඩියෝ එකේ එහෙනම් subscribe කරපු නැති අය subscribe කරන්න like කරපු නැති අය like කරන්න share කරපු නැති අය share කරන්න එහෙනම් කොල්ලෝ අපි ගියා